නවලක්ස් විටමින් ඊ සමගින් සඳමෙන් දිතුලන මොහොනක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ විසින් සනත් ජයසූරියට පනවා තිබූ සම්බාධක කාලයේ ඉවත් වීම හේතුවෙන් ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ක්‍රියා කළ හැකි බව ICC දන්වා ඇති බවට වාර්තා වනවා ජයසූරිය මහතා ඒ බව නිවේදනයක් නිකුත් කරමින් අද තහවුරු කළා සනත් ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ තමන්ට පනවා තිබූ සම්බාධක කාලය ඉක්ුත් වූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය සහ එහි දූෂණ මර්ධන ඒකකය දැනුම් දුන් බවයි. තමන්ට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට අවස්ථාව හිමිවීම පිළිබඳව සතුටට පත්වන බවද ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඔහු අවධාරණය කරන්නේ තමන් සෑම විටම ක්‍රිකට් ක්‍රීඩාවේදී තම අවංකභාවය පවත්වා ගනිමින් කටයුතු කළ බවයි. තමා සෑම විටම රට වෙනුවෙන් කැප වූ බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලන්ම මැනවින් දන්නා බවත් ජයසූරිය මහතා එම නිවේදනයේ සඳහන් කරනවා. අසීරු අවස්ථාවේදී තමන්ට ශක්තියක් වූ තම ක්‍රීඩා ලෝලීන්ට සහ සියලු ලක්වැසියන්ට ස්තුතිවන්ත වන බවද ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. එමෙන්ම තමන් සමග මෙම අවස්ථාවේ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයට එහි දූෂණ මර්ධන ඒකකයට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතිඥ විශ්වද ලිවේරා තෙන්නකෝන් මහතුරුන්ටද ඔහු සිය ස්තුතිය පළ කරනවා. ක්‍රිකට් වාර්තා රසකට හිමිකම් කියන සනත් ජයසූරිය මහතා ටෙස්ට් තරඟ 110කදී ශතක 14ක් සහ අර්ධ ශතක 31ක්ද සමගින් රස කර ඇති ලකුණු සංඛ්‍යාව 6973ක්. මෙරිට් වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රස කළ ප්‍රතිකරුවන් අතර ඔහු තුන්වන ස්ථානයේ පසුවනවා. එක්දින ජාත්‍යන්තර තරඟ 445කදී ශතක 28ක් සහ අර්ධ ශතක 68ක්ද සහිතව ඔහු ලකුණු 13430ක් රැස් කර ඇති අතර එක්දින පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිටිකරුවන් අතර ඔහු රැඳී සිටින්නේ දෙවන ස්ථානයේ. මීට වසර 20කට පෙර ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් රැස් කරමින් එක්දින ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලාංකික පිටිකරු ලෙස ඔහු තැබූ වාර්තාව බිඳ දැමීමට තවමත් කිසිවෙක් සමත්ව නැහැ. ජගත් ක්‍රිකට් ලෝකයේ තුල තුන් ඉරියව්වෙම සිය දක්ෂතා ප්‍රදර්ශනය කළ සනත් ජයසූරිය ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ජාත්‍යන්තරීය සටන් තැබූ ක්‍රීඩකයෙකු ලෙස නිබතවම පැසසුමට ලක් වුණා. For Jayasuriya, only 87 balls faced.